Hari, hari putih, வணக்கம் ஆய்வோன் சேலு தினகரன் சுப ராத்‍රිය ප්‍රාර්ථනා කරනවා අයිලර්නින් කොලෙජ් එකේ ඉගෙන ගන්න අපේ පහසෙණිය දූල පුතාලා තමයි අද කොන්තු අපසයක එකතු වෙලා ඉන්නේ. ඉතින් ඇත්තටම ගිය සතියේ විදුලි අර්බුදය රැඳීමත් එක්ක අපේ පන්තිය අපි කරේ පොඩ්ඩක් ක්ලාස් එක රෑ වෙලා. නමුත් ඒක ප්‍රශ්නයක් උනේ නැහැ. අපේ දූල පුතාලා නිදිමතේ කියලා නැහැ වැඩ ටික කරා හොඳට. ඉතින් මේ අපි ගිය සතිය නතර කරපු දණින් වැඩේ පටන් ගමු. අපි පටන් ගත්තේ අපේ දූල පුතාලත් එක්ක පුංචි අපේ උපන්දින සාදේ කියන පාඩම. ඉතින් ඇත්තටම මේ පාඩම ලේසි පාඩමක්. අද අපි ඒක ඉතුරු කොටස් ටික කතා කරලා අපි ඒ පාඩමට අවසානය ලබා දෙමු. එතකොට ඒ කොටස් ටික හරි. හරි. ලියන පොත් අරගෙන දිනේ දාගමු ඉක්මනට. ලියන පොත් අරගෙන දිනේ දාගමු. මම කරා. ලියන පොත් අරගෙන දිනේ දාගන්න. කොහොමද අපේ යාළුවන්ට ස්තුති කරන්නේ ඊළඟට අන්නේ වගේ අවස්ථා ටිකක් සහ අපේ දූල පුතාලට ගෙදර වැඩක් දුන්න රූප සටහනක් හදන්න ඉන්න කියලා. ඉතින් ඒක ගොඩක් අය කරලා තිබ්බා. ඉතින් ඇත්තටම හොඳයි. අපි ඉතුරු ටික අද කතා කරමු. හරි. දිනේ දෑවණේ ඔක්කොමලා. හරි. මෙහෙම ලියාගමු. මාතෘකාවක් විදියට. ලියාගන්න මාතෘකාවක්. මාතෘකාවක් ලියාගන්න. මාතෘකාවක් නෙමෙයි. අපි තරු ලකුණක් දාලාම ලියාගමු. එතකොට හරි. තරු ලකුණක් දාලා ලියාගන්න මෙහෙම. උපන්දින සාදයකදී ලියාගන්න. උපන්දින සාදයකදී උපන්දින සාදයකදී තරලකුණක් දාලා ලියාගන්න. උපන්දින සාදයකදී උපන්දින සාදයකදී උපන්දින සාදයකදී අප උපන්දින සාදයකදී අප අප යොදා ගන්නා දේවල් වලට 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 දෙමළෙන් කියන ආකාරය 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 සලකා බලමු 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 හරි නේද හරි නේද හරි නේද පුතේ හරි අංක 1 කියලා දාලා ලියාගමු මේ විදිහට අංක 1
මං අහනවා ප්‍රශ්නයක්. මට සදියු කියන බලන්න කේක් වලට දෙමළෙන් කියන්නේ කොහොමද? සදියු කේක් වලට දෙමළෙන් කියන්නේ කොහොමද? ආ කියන්න කියන වැරදුනට කවන්නේ. දන්නේ නැහැ. දන්නේ. අයියෝ හරිම ලේසි වචනයක්. හරිද? ඉංග්‍රීසි වලින් කියන්නේ කොහොමද සදියු? කේක්. කේක්. ලේසි. ඉත තමිල් මොළයේ සොළොංගල් දෙමළෙන් කියන්නේ කේක්ව තමයි. හරිම නියමයි. ඕ පළවෙනි වචනේ ලියා ගන්න කේක්. හරිම ලේසි. පළවෙනි වචනය කේක්. Cake. ඉරි කෑල්ලක් ඉදිරියෙන් ගහලා ලියා ගන්න මොකක්ද ඒකේ තේරුම? කේක්. කේක් වලට දෙමළෙන් කියන්නේ කේක් කියලා, සිංහලෙන් කියන්නේ කේක් කියලා, ඉංග්‍රීසි වලින් කියන්නේ කේක් කියලා. හරිම ලේසි පාඩම් කරන්න දැන් මම. ලේසි. සිංහලෙනුත් කේක්, දෙමළෙනුත් කේක්, ඉංග්‍රීසි වලනුත් කේක්. භාෂා තුනේම කේක්. හරිම ලේසි. කේක් මිල තමයි නේද දැන්? ආ කේක් මම දැක්කා අද මම කවුන් එක ඉඳලා එද්දී ක්ලාස් ඉවර වෙලා ආදි මම දැක්කා දාලා තියෙනවා බටර් කේක් කිලෝ එකකුත් මම දැක්කා 900 ගානක් හරි 1000 ගානක් හරි. ඕ කේක් නේ මිලයි 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 දැන්. දැන් මිලයි දැන් මිලයි කරන්න දෙයක් නැහැ ඉතින්. හරි. පළවෙනි වචනය කේක් පුංචි කෑල්ලක් ගැහුවා තේරුම ලියාගත්තා කේක් කියලා. හරි. අපි ඔතන ටග් ගාලා කේක් ගෙඩියක් අඳිමුද? අන්න හරි ටක් ගාලානේ දැන් තියෙනවනම් කතැහි නේද දැන් තියෙනවනම් කණ්ඩක් පුළුවන් ආ ඉක්මන් කරලා අඳින්න බලන්න ලස්සනට අඳින්න වචන ටිකක් ලියන්න තියෙනවා ලස්සනට දාලා පාඩ කරමු ඉක්මන් කරා ඉක්මන් කරමු ඉක්මන් නැදලා පාට කරන්න වැඩි වෙලා ගන්න එපා මං කරමු ඔය උගන්වන පාඩම් ටික හොඳට පාඩම් කරගන්න හේතුව තමයි ඔය ඉතාලම වැදගත් මගේ පුතේ ඔයාලගේ ප්‍රාථමික අංශයේ සිලබස් එකේ ඔය තරම් මහා ලොකුවට ඔය වගේ මාතෘකා ලියලා එහෙම නෝට් එකක් දීලා එහෙම යන්නේ නැහැ නමුත් කොඩිතුවක් උස ඔබට ඔය ලබා දෙන්නේ අපේ නිර්මාණශීලී මඟ පෙන්වීමක් එක් ඉදිරියට යද්දී ඔයාලට ලේසියෙන් පුතේ හොඳයි නියමයි සියත් ඔයාලට ලේසියෙන් ලකුණු එකතු කරගැනීමේ හැකියාව තියෙනවා ඉතින් ඒක සර් ලබා දෙනවා අනිවාර්යයෙන්ම ඉතින් අපි හොඳට වැඩ ටික කරගමු ඒක තමයි වෙන්න ඕන නියමයි කට්ටිය හොඳයි
Bang Karamu, undai dulu. Antetik Bang Karamu. Hondai Sabeu. Kalau produk pedes, orang itu dulu bisa dibeli berarti ya, nah. Ikmang karena nita ya. Hondai si Heli. Hondai si Heli, kuanita ya. Hondai mati sih, nyemai. Hondai. Wanita itu kamu ada kerja apa bende? Apa tuh? Kamu ada kerja apa bende? Mangkita mau juga latih kira kira. Soalnya hati, hati tuh. Kata mahal aku lewat bende. Kayak kek dia kan ini. Ada tuh. Kek dia kan ini puluhan ekmente. Karena puluhan lagi emang kek itu plaster lah. Ini puluhan yang non ekmente. Ada tuh. Hari ini tuh. Hai. Mangkita mau lewat itu deh. Hari. Angka dekat kira liat kan, dah dewa ni baca ni. Dewa ni baca ni liat kamu. Balloon, 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 balloon ni lekat di malingnya ni kamu mana? Balloon kira lah, liat kan dah. Balloon, balloon ni mai, balloon, balloon. Alapin lah dah anda ber, bayang dah dia ni balloon, balloon, balloon. Balloon. Iri ke alat gara liat kan? Balloon, balloon, balloon. Iri ke alat gara liat kan? Balloon. Hari ni ada. Hari ni ada. Hari ni ada. Hari. Dan kau tadi ngambil apa? Balloon bola. Ikut mana? Pangkaramu.
මම කරා. ඉවරද වැඩි? ආ බලුන් අඳින්න කොච්චරද මම ඔය වැඩක් දීලා බලන් ඉන්නේ ඔයාලා වැඩ කරන විදිහ නිප්පයි. හරිද? සමහර අය අකුරු ලියනට වඩා මකනවා ඊළඟට අනිත් අය මකන හොයනවා ඊළඟට පාට පැන්සල් අරන් ඉන්න දුවනවා නියමයි ඔයාලා. උදේ පාටිෂේ ඩියබයි උදේ පාටිෂේ හොඳයි සෙනුකි එහෙමයි හරි සෙනුකි හොඳයි හොඳයි සබියු හොඳයි සියක් නියමයි හොඳයි සිහෙලි හරි උදුලි හොඳයි හොඳයි නියමයි ආ තා දෙන්නෙක් ඉතර ඉන්නවා මං ඒ දෙන්නටත් වැඩ කරන්න අවස්ථාව දෙන්න මං කරා අංක 3 කියලා දාලා ලියා ගන්න තුන්වෙනි වචනය දැන් උපන් දිනයකදී සිහිලි කියන බලන්න මට මේ සිහිලි දැන් අපිට උපන් දිනේදී හම්බෙනව නේද යාළුවන්ගෙන් තෑගි ආ සිහිලි ඔව් අපි දැන් යන්නේ තෑගි වලට දෙමළෙන් කියන්නේ කොහොමද කියලා බලන්න ලියා ගන්න තුන්වෙනි වචනය පුතේ පරිසු ලියාගන්න තුන්වෙනි වචනය පරිසු තුන්වෙනි වචනය පරිසු 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 ඉරි කෑල්ලක් ගහලා ලියා ගන්න තේරුම ටැග් පරිසු ඉරි කෑල්ලක් ගහලා ලියා ගන්න ටැග් පරිසු ඉරි කෑල්ලක් ගහලා ලියා ගන්න ටැග් ටැග් tag හරි නේද? හරි. අඳින්න බලන්න ඔතනින් tag එක. tag දෙයක් තුන කදි. මෙතන පාඩම් කරන්න බලන්න. ඔය වචන හොඳට පාඩම් කරගන්න රූපන්දවන්නේ ඒකට.
Pengkaran. Parisu tag. Hondai senti, yamai. Hondai. Tenuki terumat triwana hondai pute, terumat triaganda. Parisu kira nikal liyan depa, terumat triagan tag kiyala. Hondai Uduri. Wanita. Hondai Siheri. Pangkaran de. Dari dam sari ini mah, dam saran ini ya, dari dam saran ini, kita ikhman karamu, Duli, Rusan, oh, lima tayu, ah, kalau bisa lah, kalau itu aku saja bantu, ini lima tayu kan? Hata wahina wahayem, hata wahina wahayem, hondai sabiu, hata hayem wahina, hondai sabiu, sabiu pata karana puta, hondai siap, yemai, 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 ngerai deh, hari, tam pata karena ini, udah mati sih nih mai, udah mati sih, hari, hari, lihat kan deh hatra ini wacana ya. Hatharawini wacanaya liyanna api cake kapanne mokenda pihiya anna hari api liyaganne pihiyata demalen kiyana widiya puthe hatharawini wacanaya liyaganna katti liyaganna hatharawini wacanaya katti hatharawini wacanaya katti හතරවෙනි වචනය කප්ටි හතරවෙනි වචනය කප්ටි කප්ටි
ඉරි කෑල්ලක් ගහලා ලියාගන්න පිහිය කත්ති ඉරි කෑල්ලක් ගහලා ලියාගන්න තේරුම පිහිය 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 කප්පි ඉරිකෑල්ලක් ගහලා ලියාගන්න පිහිය පිහිය හරි නේද හරිද හොඳයි කඩු වඳින්න බා හොඳද පිහියක් ඇන්දරන් හරි හරි සියක් හොඳයි අපි කඩුව දිනවා කඩුව දින්න එපා පිටියක් හදින්න හොඳයි සදීව් හොඳයි සෙනුකි හොඳයි මතීෂ හොඳයි දම්සරණී පුතේ පාට කරන්න ඕන දම්සරණී දැන් කමක් නැහැ මං කරන්න අනිත් අය හොඳයි සිහෙලි හොඳයි උදුලි ඉවරයි නේද හරි ඔන්න දැන් අපි උතර වචන හතරක් කතා කරා අපි ඊළඟට යන්නේ දැන් හරි කේක් හරි බැලුන් හරි පරිසු හරි තෑගි හරි ඊළඟට කේක් කපන පිහිය හරි ඊළඟට ඒ ටික ඔක්කොම හරි දැන් අපි යන්නේ උපන් දිනයකට හම්බෙන තෑගි වලට දෙමලින් කියන්නේ කොහොමද බලන්න හරිම නියම හරි තරු ලකුණක් දාලා ලියාගන්න මෙහෙම තරු ලකුණක් දාලා ලියාගමු මෙහෙම රූඩක් ඇරලා තරු ලකුණක් දාලා ලියාගන්න මෙහෙම පුංචි අපේ ලියාගන්න පුංචි අපේ පුංචි අපේ උපන් දිනයට පුංචි අපේ උපන් දිනයට පුංචි අපේ උපන් දිනයට පුංචි අපේ උපන් දිනයට ලැබෙන පුංචි අපේ උපන් දිනයට ලැබෙන පුංචි අපේ උපන් දිනයට ලැබෙන තෑගි වලට තෑගි වලට තෑගි වලට තෑගි වලට තෑගි වලට දෙමලෙන් දෙමලෙන් තෑගි වලට දෙමලෙන් දෙමලෙන් කියන ආකාරය දෙමලෙන් කියන ආකාරය දෙමලෙන්
කියන ආකාරය දෙමළෙන් කියන ආකාරය දෙමළෙන් කියන ආකාරය ඉගෙන ගනිමු දෙමළෙන් කියන ආකාරය ඉගෙන ගනිමු ඉගෙන ගනිමු හරි නේද ලිව්වද මතීෂ පොඩ්ඩක් කියන්න බලන්න අනිත් යාළුවන්ටත් ඇහෙන දැන් ලිව් එක තරු ලකුණ පුංචි අපේ උපන් දිනයට ලැබෙන තෑගි වලට දෙමළෙන් කියන ආකාරය ඉගෙන ගනිමු බයිනේ ඉගෙන ගනිමු හරි හොඳයි මතීෂ අංක 1 කියලා දාලා අර වගේම අපි ලස්සන වැල් ටිකක් කරමු අංක 1 කුඩේයි එයා ගන්න කුඩේයි කුඩේ ලියන්නේ කොහොමද කුයන්නයි කොම්බු දෙකයි දයන්න හොඳද පරද්දලා ලියන්න එපා කුයන්නයි කොම්බු දෙකයි දයන්න ලියා ගන්න කුඩේයි ඉරි කෑල්ලක් ගහලා ලියා ගන්න කුඩය කුඩේයි ඉරි කෑල්ලක් ගහලා ලියා ගන්න කුඩය කුඩේයි කුඩය ඔතනදීන කුඩයක රූපයක් ඉක්මන් කරන්න වැඩි වෙලා ගන්න එපා ඉක්මන් කරන්න කුඩේයි කුඩය කියලා ලියලා ඔතනදීන කුඩයක රූපයක් ඉක්මන් කරන්න ඔහොම හොඳට පාඩම් කරගන්න හොඳයි මතීෂ නියමයි ලස්සන ඇඳලා දෙනවා කුඩයක් නියමයි හොඳයි මතීෂ ලොකුවට ඇඳලා දෙනවා හොඳයි හොඳයි සිහිනි හොඳයි සියත් හොඳයි සෙනුකි හොඳයි සියත්
හොඳයි සෙනුකි. හරි. හොඳයි මම ඔක්කොගෙන් බැලුවා පෞද්ගලිකව ඇත්තටම හොඳයි ඔයාලා. ඇත්තටම හොඳයි. ඉතින් ඔය උනන්දුව නැති කරගන්න එපා. ඒක තමයි මට කියන්න තියෙන්නේ. පොඩ්ඩක් මේ වෙලාව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඔයාලට රෑ වෙන නිසා. ඉතින් ඒක අර ක්ලාස් වල ටයිම් ටේබල් හදද්දී ඉතින් ඒක පොඩ්ඩක් හිතලා හදන්න තිබ්බා. නමුත් ඉතින් අර යොදා ගන්න පුළුවන් කාලයත් එක්ක පුතේ අපිට දැන් ගුරුවරු විදියට අපිටත් ආයතනයට දෙන්න පුළුවන් වෙලාවක් තමයි ඔයාලට මේ දීලා තියෙන්නේ. ඉතින් නමුත් පහ වසරේ කෙනෙකුට රෑ 8 ඉඳන් 9 හමාර දක්වා ඉන්නවා කියන්නේ පොඩ්ඩක් අමාරුයි. ඒක හොඳටම මට තේරෙනවා. නමුත් හිතන්න එපා ඉතින් කොහොම වැඩ ටික කරගමු අපි. නේද? හරි. අංක 2 ලියා ගන්න දෙවෙනි වචනය. පුත්තහම් ටැග් විදියට පොත් ලබා දෙනවනේ. ලියා ගන්න. පුත්තහම් ඉරි කෑල්ලක් පොත. පුත්තහම් ඉරි කෑල්ලක් පොත. පුත්තහම් පුත්තහම් පොත. හරිද? හරි. ටක් ගාලා දින්න පොතක්. කොහෙන්දම? දැන් සදිව් පාට කරේ නැද්ද රූප ටික? පාට කරන්න ඕන පුතේ. පුත්තහම් පොත. හොඳයි සියා. Pangkara. මංකරමු. හොඳයි සිහෙලි. හොඳයි දම්සරණි. නියමයි. දම්සරණි දැන් හොඳයි පාඩ කරනවා. හොඳයි පුතේ. නියමයි. හොඳයි සෙනුකි. ඉවරද? හරි හරි. හරි ඉක්මන් කරන්න ඉක්මන් කරන්න ඉක්මන් කරන්න. හොඳයි උදේ.
හරිද කට්ටිය? මතීෂ හරිද? ආ හොඳයි. හොඳයි මතීෂ. හරි. අපි ඊළඟ වචනය ලියාගමු. Pencil ලියාගන්න. Pencil. මේ තියෙන pencil 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 බලන්න මේ බලන්න pencil pencil බලන්නකෝ හරිම ලේසි වැඩේ pencil 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 ipang karan hondai damsarani හොඳයි සියත් pencil pencil හොඳයි සමි නියමයි හොඳයි සමි හොඳයි දුනි හරිද වැඩේ හොඳයි හොඳයි මතීෂ නියමයි හරි ඊළඟ වචනය ලියමු හොඳයි සෙනුකි ඊළඟ වචනය ලියමු පේනෙයි ලියගන්න පේනෙයි මෙති පේනෙයි පෑන මේ පේනෙයි පෑන උපන් කරන ඔය උපන් දිනේට අපේ අපිට යාළුවෝගෙන් හම් වෙන දේවල් ඔයාලට ප්‍රයිමරි ටීචර්ස් ගයිඩ් එක තුල වගේම විෂය නිර්දේශය තුල සඳහන් වෙන්නේ දරුවන්ට උපන් දිනේට සුවපතන ආකාරය ගැන කියලා දෙන්න කියලා නමුත් කොළිතුවක් උස ඔයාලට වැදගත් වෙන හැම දෙයක්ම මාතෘකා විදිහට ලියලා 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 ඔයාලගේ ඔළුවට දාලා දෙනවා පුතේ ප්‍රතිඵල අවශ්‍ය වෙන්නේ එහෙමයි එහෙම නැතුව නිකන් සිලබස් එක දුවනවා නම් කරන්න පුළුවන් දවසයි දෙකයි පාඩම ඉවරයි නමුත් මේවා යෙදෙන්න ඕන උපරිම යෙදෙන තරමට තමයි අපිට ප්‍රැක්ටිස් එකෙන් වැඩි ටික කරන්න පුළුවන් හොඳයි උදුලි
ගන්න බලන්න සර්ට තව උත්තර ඔය වගේ පෑන් සෙට් එකක් ආ ඉස්පන් කරා පේනේ පෑන හොඳයි සියත් පේනේ පෑන හොඳයි ඉදිරි හොඳයි සබියු ඉවරද වැඩි හොඳයි දම්සරණි මං කරා මං කරමු හොඳයි මතීෂ හොඳයි හොඳයි සෙනුකි නියමයි හරි ඊළඟ වචනය ලියාගමු අපිට යාළුවන්ගෙන් තව තෑගි විදියට හම්බ වෙනවා මොනවාද මල් ලියාගන්න පූකල් ලියාගන්න පූකල් பூக்கள் 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 இருக்கலியாகன்னு தேரும மல் மல் பூக்கள் இருக்கலியாகன்னு மல் 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 அந்த பல நோக்கல பூக்கள் மல்
Ukal mal. Ukal mal. හොඳයි ඉදිරි නියමයි හොඳයි දම්සරණී හොඳයි සෙමිකි හොඳයි මතීෂ නියමයි හරි හරි නේද හොඳයි දම්සරණී පංකරන් හරි නේද හරි ඊළඟ වචනය ලියාගමු අපි ඊළඟ වචනය පුදිය ලියාගන්න පුදිය 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 ආඩෙයි ලියාගන්න පුදිය ආඩෙයි පුදිය ආඩෙයි පුදිය ආඩෙයි පුදිය ආඩෙයි ආඩෙයි කියද්දි කොහොමද ගන්න ලියන්න ඕන ආ යන්නයි කොම්බු දෙකයි දයන්ත හොඳද කොම්බු දෙකයි දයන්ත පුදිය ආඩෙයි පුදිය ආඩෙයි පුදිය ආඩෙයි ඉරිකැලක් අහලා ලියාගන්න තේරුම අලුත් ඇඳුම් පුදිය ආඩෙයි අලුත් ඇඳුම් අලුත් ඇඳුම් හරිද ලිව්වද ලිව්වනේද ලිව්වද හෑන්ඩ් රේස් මාක් එකක් දාන්නේ වචනේ ලියපු අය පුදිය ආඩේ අලුත් ඇඳුම් කියලා ලියලා ඔතන අඳින්න බලන්න ඇඳුම් අලුත් ඇඳුම් දැන් අලුත් අවුරුද්දක් වෙනවනේ ළමයි ලස්සන වැඩේ කරා
මං කරමු. පුදිය ආඩේ අලුත් ඇඳුම්. පුදිය ආඩේ අලුත් ඇඳුම් හරිද පෙන්වන්න බලන්න රූප ඇඳලි ඉවරයි හොඳයි මතීෂ නියමයි සියත් සියත් තව අඳින්න ඇඳුම් ටිකක් අයියෝ එකයි දැම්මේ තව අඳින්න දැන් කට්ටිය අවුරුද්දට ඇඳුම් එහෙම අරගෙනද මං කුංචි ඇඩ්වයිස් එකක් දෙන්න. ඒ කියන්නේ උපදේශක්. මේ වෙලාවේ අම්මට අප්පච්චිට ඇඳුම් ඉල්ලලා කලබල කරන්න එපා. හරිද? මෙහෙමයි. අරන් දෙන එක සතුටින් බාර ගන්න. අරන් දුනේ නැත්තම් කිසිම අවස්ථාවක රණ්ඩු වෙන්න එපා, අඬන්න එපා. හොඳයි දම්සරණි. කිසිම අවස්ථාවක එහෙම කරන්න යන්න එපා. හේතුව තමයි මේ වෙලාවේ ශ්‍රී ලංකාව තුළ පවතින ඇත්තටම ආර්ථික තත්ත්වයක් එක්ක දෙමාපිය පුතේ ඔයාලා ගැන ලොකු බලාපොරොත්තුවකින් තමයි ඔයාලට උගන්වන්නේ. ඉතින් ඒ උගන්වන එකෙන් ලොකු ප්‍රයෝජනය ගන්න එක දවසක ඇඳුමක් නැහැ කියලා කිසි දෙයකට අඳන්න එහෙම දෙමාපියන්ට පණින්න කරදර කරන්න ඒවට යන්න එපා. ඒවා නරක දේවල් නේද? ඉතින් ඒක නිසා අරන් දෙයි අනිවාර්යෙන් අරන් දෙනවා. ඒක අනිවාර්යෙන්ම දන්නවා. හරිද? නමුත් ඉන්නලා කෑ ගහන්න ඒවට යන්න එපා. හරිනේ? මම දන්නවා ඔයාලා ඔක්කොම හොඳයි. පස්තෙන්නේ හරි නේද පුදිය ආඩේ අලුත් ඇඳුම් ඉවරද ඉවරද සදියු රූප ටික පාඩ කරන්න ඕන හොඳද අලු ඔය මේ රූප ටික පාඩ කරන්න ඕන හොඳයි සදියු මට සදියු දැක්කට පස්සේ මතක් වෙන්නේ මේ මගේ දත් කිව්ව මේ මගේ පුංචි කාලේ. ඔය වගේම තමයි. හොඳයි උදුලි හොඳයි. මගේ දත් කිව්ව ඕක මේ පිටක් වී මතක් වෙනවා දරුවොත් එක වැඩ කරද්දි. හරි නේද? හරි. අපි ඊළඟ වචනය ලියාගමු. බෝනික්කට දෙමළින්ගෙන විදිය දන්නවද? බෝනික්කා නැද්ද? අයියෝ කඩවලේ දැන් දැනගන්න ඕන. හරිද? බෝනික්කට කියන්නේ පුතේ පොම්මෙයි ලියා ගන්න පොම්මෙයි පොම්මෙයි මම අලුත් වචනද ගොඩාක් ඉගෙන ගත්ත දෙමළ පොම්මෙයි පොම්මෙයි මෙයි ලියද්දී කොඹු දෙකයි මයන්න පොම්මෙයි ලියා ගන්න පොම්මෙයි පොම්මෙයි ඉරි කැලක් ගහලා තේරුම ලියා ගන්න බොනික්කා පොම්මෙයි බොනික්කා පොම්මෙයි සිංදුවක් මේ හොඳ ලස්සන බෝනික්කා කියලා පෙන්නන්නම් මං අන්තිමට ඒ සිංදුව ඊය සතිය වගේ අදත් ලස්සන සිංදුවක් පෙන්නන්න ඔයාලම වැඩ කරනවා මං ගොඩක් ආදරේ දුවේ මට වැඩ කරන්නේ නැති ළමයි නම් පෙන්වන්න බෑ හරිද ෆිසිකල් පන්ති වලත් එහෙමයි ඔන්ලයින් පන්ති වලත් එහෙමයි වැඩ කරන්න ඕන ඉගෙන ගන්න ඕන ඉගෙන ගන්න නැතුව පන්ති වලට සම්බන්ධ වෙලා අපරාධයි
ලස්සන නමයි. හොඳයි සබිව් හොඳයි දම්සරණී නියමයි පුතේ දම්සරණී හොඳයි දැන් වැඩ කරනවා හොඳයි මතීෂ හොඳයි සෙනුකි ලස්සනයි බලක පොත් ටික ලස්සනයි සියත් ඉවරද පෙන්නන්න පුතේ සියත් පොත පෙන්නන්නකෝ ඇන්දද තාම නැත්තම් අඳිනවද ආ තාම වැඩ කරනවා හරි කරන් කරන් ප්‍රශ්නයක් නැහැ සියත් මම බැලුවා මොකද පරක්කු කියන නැත්තම් සියත් ඉක්මනට වැඩ කරනවානේ ඉදිමත් එදින් යා Mangkaramu. මං කරන්න Mangkaran.
Berde. Berani itu. Hari. Ilang ke wacana liagamu. Eka hari. Ilang ke wacana liagan. Pandu. Api putala te. Upan dini ne kodak khamme ne tagga. Pandu boleye. Liagan ne pandu boleye. Pandu boleye. Pandu boleye. Pandu boleye. Pandu boleye. Hodai siap. Pandu boleye. Pandu boleye. Hari itu ada. Mulai itu dulu. Mulai sadiu. Sadiu, kau pada main non sadiu, honda deh. Pandu boleh. Pandu boleh. Hari deh hari. Ibarat deh. Ibarat deh. Rupa andinaya podda keten tidati yala liyaganda me vidiyata prashneyak pavaruma kiyala dala pavaruma kiyala liyaganda ko pavaruma kiyala liyaganda otanin e paadam iwarai puthe adin oy paadam iwarai labana sathi apita tiyenawa labana sathi niwaduwi avurudu niwaduwa harida avurudden passe tama aith api hambenne එතකොට තියෙනවා වාක්‍ය කතා කරන්න. ඉතින් ඒවා පොඩක් බැරෑරුම්. එතකොට අවුරුදු ඉවර වෙලා අපේ දූල පුතාලා එතකොට හරි පොලිෂන් වෙනකොට හරි. හරි නේද? හරි. පැවරුම කියලා ලියාගන්න ඉක්මනට. රූපන් දින්න තියෙන අය ඉඳ තියන්න. පැවරුම කියලා ලියාගන්න ඉක්මනට. ඉක්මන් කරන්න ඉක්මන් කරන්න ඉක්මන් කරන්න. Hari deh ada, hari deh, hari. Lihat kamu, pawai rumah kita lihat uah, lihat kan deh. Obagi upan dina ya teh, lihat kan deh. Obagi upan dina ya teh,
නිකන් දෙන්නේ නැහැ නේ සර් කොයි වෙලාවකවත් වැඩනේ දෙන්නේ ඔබගේ උපන් දිනයට ඔබගේ උපන් දිනයට ලැබුණු ඔබගේ උපන් දිනයට ලැබුණු ඔබගේ උපන් දිනයට ලැබුණු තෑගි වල ඔබගේ උපන් දිනයට ලැබුණු tagi wala රූප සටහන් ඇඳ ඒවායේ දෙමළ නම ලියන්න ඔන්න නියම ප්‍රශ්න තවරුමක් ඒවායේ දෙමළ නම ලියන්න ඒවායේ දෙමළ නම ලියන්න කරන්න බලන්න වැඩි වෙලා ගන්න එපා ඉක්මන් කරන්න හරි හොඳට අහගන්න පුතේ ඕක ගෙදරදි කරන් එන්න මං ඔයාලගේ chat box එකට දානවා හොඳට බලා ගන්න හොඳට අහගන්නකො මුලින් මං ඔයාලගේ chat box එකට දානවා ඇහෙන්නේද ආ ඒක එන්නේ කියන්නේ ඇහෙන්න ඕනද හරිද දැන් හරිද හරිනේ හරි මම ඔයාලගේ chat box එකට දානවා link එකක් ඒ link එකෙන් බලන්න අර සින්දුව බලන්න පුළුවන් ඔයාලට මේ හොඳ ලස්සන මොනිකා සින්දුවන මම දෑවා chat box එකට දෑවා හරි නේද link එක ආවා නේද හරි ඒකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් gederedi අර කිව්ව පැවරුම කරගෙන ඉන්න ඉතින් මම සියලු දෙනාටම සුබ පතනවා ලබන්නා වූ නවාසර සාමයේ සතුට පිළි සුබන් සුබ නවාසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම පරිස්සමින් වැඩ ටික කරන්ඩ ඉතින් සියලු දෙනාම අපි එහෙනම් අලුත් අවුරුද්දෙන් පස්සේ අපි නැවතත් හමු වෙමු සියලු දෙනාම පරිස්සමින් වැඩ ටික කරන්ඩ එහෙනම් පුතේ උගන්නපු ටික හොඳට පාඩම් කරගන්න පාඩම් කරලා තමන්ගේ වැඩ ටික පිළිවෙලකට කරගෙන යන්න ශිෂ්‍යත්ව විභාගයේ දැන් ඔයාලට මේ අවුරුද්දේ මුණ දෙන්න තියෙනවා. ඉතින් ඒවා මේවත් එක්ක හොඳට වැරටික් කරමු. මගේ විශේෂයෙන් වෙන්න ඕන වගකීම් මං 100%ක් අරගෙන තියෙනවා. ඉතින් හොඳ විදිහට අපි වැරටික් කරමු එහෙනම්. අපි ලබන සතියේ හම්බෙමු නිවාඩුවෙන් පස්සේ. චේදනම් පරිස්සමින් ඉන්න සිත්‍රේ පුත්තාණ්ඩු වල් දුක්කල්. හරි අවබෝධයෙන් හොඳට වැරටික් කරමු.
வணக்கம் ஆய்வோவான் முன்மணிகள் துணை கெருவான் சரணாய் அடுத்த வாரம் மீண்டும் சந்திப்போம் சரி.